Good morning. කොහොමද ඉතින්? සතියත් ගෙවිලා ගියේ ඉක්මනට. රසවත් අත්දැකීම් වලට කවුද අකමැති? රසවත් කෑම ජාති හදන්නත් කවුද අකමැති? රසවත් අත්දැකීම් එක්ක රසවත් කෑම ජාති හදලා බලන මේ කුකරි කලාවේ අලුත් ස්ටයිල් එක. Anyone can cook. අඟල් 8ක නිෂ්කම්බයේ තියෙන පැටියක්. ඒ වගේම අපි බෝල් එකට විතර දෙකක් කඩා ගන්න ඕනේ. බටර් කිරි මේ ටික තුනම එකට එකතු කරගෙන හොඳට බීට් කරගන්න. ඊළඟට අපි මේ ලික්විඩ් එකට ලුණු ටිකක් එකතු කරලා පාන් පිටි ටික ටික එකතු කරගන්න ඕනේ. මේ විදිහට හොඳ ස්මූත් බැටර් එකක් හදාගත්තට පස්සේ අපිට පුළුවන් මේකට බේකින් පවුඩර් තේ හැඳි භාගයක් එකතු කරගන්න. ඒ වගේම අපි අඟල් 8ක විශ්කම්බයේ තියෙන පැටියක් අරගෙන මේකට තෙල් ටිකක් එකතු කරලා අපි හදාගත්ත බැටර් එක අපි මේ පෑන් එකට එකතු කරගන්න. ඉතින් මේ විදිහට අපේ බැටර් එක පෑන් එකට දාලා අපිට පුළුවන් සොසේජස් අරගෙන මේ විදියට ස්ටැක් කරන්න. අපි මේක විනාඩි 20ක් උෂ්ණත්වයේ 150ක උෂ්ණත්වයේ අපි මේක බේක් කරගන්න ඕනේ. අපි සොසේජ් පොඩින් එක විනාඩි 20ක් බේක් වෙනකන් අපි එකට ස්ටේක් සෝස් එකක් හදාගමු. ඉතින් අපිට අවශ්‍ය වෙනවා ලුණු. ලුණු අපි සිහින්ව කපා ගන්න ඕනේ. එක ලිපේ තියලා ලිපපත්තු කරගෙන තෙල් ටිකක් එකතු කරගන්න ඕනේ. තෙල් ටික රස වෙනත් එක්කම අපි සිහින කපාගත්ත ලුණු ටික අරන් අපි ෆ්‍රයි වෙන්න දාලා ලුණු ටික හොඳ බ්‍රවුන් කලර් එකක් එද්දි අපිට ඒකට එකතු කරගන්න පුළුවන් ග්‍රීන් ටී.
ලුණු කුඩු තම්බිලි කුඩු steak sauce ලස්සන බ්‍රවුන් කලර් එකක් එද්දි අපිට විපෙන් ඉවසට ගන්න පුළුවන්. ඒ වගේම අපි බේක් කරගත්ත අපේ සොසේජ් බ්‍රෙඩ් එක උඩට අපි හදාගත්ත කේක් එක දාලා පිළිගන්වන්න පුළුවන්. දැන් අපි හදන්න යන්නේ ස්මයිලි ෆ්‍රයිස්. ෆ්‍රයිස් හදන්න අපිට අවශ්‍ය වෙනවා සම්බාගත්ත අල අපි හොඳින් පොඩි කරගන්න ඕනේ ඉතින් අපි සම්බාගත්ත අල ටික ගෑරප්පුවක් පාවිච්චි කරලා අපිට හොඳට පොඩි කරගන්න පුළුවන් අපි සම්බාගත්ත අල ටික පොඩි කරගත්තා ඊළඟට අපි ඒක බිත්තරයක් එක්ක කරන්න ඕනේ. ලුණු කුඩු. ගම්බිරිස් කුඩු. කෝන් ෆ්ලවර්. තේ හැඳි තුනක්. අපි එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඊළඟට අපි මේ හදාගත්ත පේස්ට් එක තරම ගොරෝසු වෙනකන් අපි පාම් පිටි ටික ටික එකතු කරගන්න. මේ විදිහට අපි පේස්ට් එක හදාගත්තට පස්සේ අපි ලෑල්ලක් මත පාම් පිටි ටිකක් ඉහලා අපි හදාගත්ත පේස්ට් එක තුනි කරගන්න ඕනේ. ගොඩාක් තුනියට තුනී කරගන්න නැතුව තරම ගොරෝසුවට තුනී කරලා අපි රවුම් කටර එකකින් හරි මෝඩියකින් හරි අපි රවුම් කපා ගන්නතෝ. එත්තකම පෑන් එක ලිපේ තියලා
හෙල් එකතු කරගන්නවා. එවාගේම ස්ට්‍රෝ එකක් අරගෙන මේ විදියට කුඩා සිදුරු දෙකක් අපි හැන්දක් අරගෙන කටක් විදිහට ස්මයිලි ෆේස් එකක් අපි මේ විදිහට ස්මයිලි ෆ්‍රයි එක හදලා රත් වෙච්ච තෙල් පාච්චියට මේවිර ලස්සන කල එකක් එද්දි අපිට තෙල් තාච්චි ඉවතට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ස්මයිලි ෆ්‍රයිස් ඕගලන්ටත් හදලා බලන්න පුළුවන්. හදන්න යන්නේ කප්කේක්. කප්කේක්ස් හදන්න අපිට අවශ්‍ය වෙනවා බටර් ග්‍රෑම් 200ක්, සිරි ග්‍රෑම් 200ක්, ඉස්සලාම බටරුයි සීනි හොඳට බීට් කරගන්න ඕනේ. බටරුයි සීනි හොඳට බීට් වෙනවා එක්කම අපිට අවශ්‍ය බිත්තර හතරක්. පාම්පිටි ග්‍රෑම් 200කට අපි බේකින් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කරගන්න ඕනේ. අපි හොඳින් කලවම් කරගන්නත් ඕනේ. ඉතින් අපිට කලවම් කරගන්න පෙනේරයක් පාවිච්චි කරලා කලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි හොඳින් හැන්දකින් කලවම් කරගන්න. මේ විදිහට කලවම් කරගත්ත අපේ පාම් පිටි ටික අපි හදාගත්ත බැටර් එකට දාලා කලවම් කරන්න ඕනේ. පාම් පිටි ටික එකතු කරාට පස්සේ අපි කලවම් කරන්න ඕනේ, බීට් කරන්න නැහැ. ඊට පස්සේ අපි වැනිලා තේ හැඳි දෙකක් වගේම කිරි තේ හැඳි දෙකක් එකතු කරගෙන කලවම් කරා. අපිට ඊළඟට අවශ්‍යයි කප්කේක් ට්‍රේ එකක්. ඉතින් අපි කප්කේක් ට්‍රේ එකක් අරගෙන ඒකට කප්කේක් ලයිනර්ස් නැත්නම් කප්කේක් පේපර්ස්
ඉතින් මේ විදිහට හදාගත්ත බැටේක අපි ටික ටික අපේ කක්කේ පේපර් එක ඇතුළට එකතු කරගෙන අපිට කැමති නම් මේකට එක එක කලර්ස් දාගන්න පුළුවන් රෝස් පාට කොළ පාට එහෙම නැත්නම් අපිට වැනිලා කක්කේක් විදිහට මේ විදිහට බේක් කරන්නත් පුළුවන් මේ විදිහට අපි කප්කේක් ට්‍රේ එකට එකතු කරගත්තු කප්කේක් ටික අපි විනාඩි 20ක් සෙන්ටිග්‍රේඩ් අංශක 150 උෂ්ණත්වයෙන් බේක් කරගන්න ඕනේ. ඉතින් අපිට බටර් අයිසිං හදන්න අපිට අවශ්‍ය වෙනවා බටර්, ඒ වගේම අයිසිං සුගර්, එකතු කරලා හොඳින් කලවම් කරගන්න. එවගේ මේ විදිහට හදාගත්ත බටර් අයිසිං වලට අපිට කැමති වර්ණයක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට බටරුයි අයිසිංුයි අපිට අවශ්‍ය පදම එනකන් අපි එකතු කරගන්න ඕනේ. ඊළඟට අපි අයිසිං බෑග් එකක් අරගෙන 2D කියන නසල එක පාවිච්චි කරලා අපි හදාගත්ත බටර් අයිසිං එක අයිසිං බෑග් එකට පුරවාගෙන බේක් කරගත්ත කප්කේක් ටිකත් අපි ලෑස්ති කරලා 2D කියන නසල් එකෙන් අපි මේ විදිහට අයිසිං කරමු. ඊළඟට අපි මේ හදාගත්ත බටර් අයිසිං එක අපිට පුළුවන් වර්ණ කරන්න. ඉතින් අපි ඊට රෝස මලක් වගේ එකතු කරන්න ඕන නම් අපි රෝස වර්ණ එකතු කරලා ඒ වගේම කොළ දාන්න කොළ පාටත් එකතු කරගෙන ඒකත් අපි පයිපින් බෑග් එකකට එකතු කරගෙන නම්බර 104 නොසල් එකෙන් අපිට කූරක් වගේ අරගෙන මේ විදිහ රෝස මල් හදලා කේක් එක මත තියාගන්න පුළුවන්. අපිට කැමති වර්ණ වලින් රෝස පාට විතරක් නෙමෙයි විවිධ වර්ණ වලින් අපිට බටර් අයිසිං වලින් මේ විදිහට රෝස මල් හදලා ඒ වගේම අපි නම්බර 352 කියන නසල් එකෙන් කොළ පාට හදලා කොළත් එකතු කරගෙන මේ කේක් එක තවත් ලස්සන කරගන්න පුළුවන්. තුන්සිය 52 නසල් එකෙන් අපිට මේ විදිහට ඉතින් මේ විදිහට හදාගත්ත අපේ කප්කේක්ස් ටික අපිට උපන්දින සාදයකට හෝ තේපැන් සංග්‍රහයට පාවිච්චි කරගන්න පුළුවන්.